Hello travelers, maaf ke produk galau lah kata agama. Orangnya travel pada sek aduh wala, ait teguh tu lainnya, awari siri pada anna. Api dah ini mouse sekali handi, tin mask kali, kila kian mask kali dancing kila. Entahna kadeh tin, entahni orang baru agan dulu lah. Itu kota, entahna me harapte paring penne kolam par api abu par. Itu kota, entahni udah tegiok kelim mask kali junction nega tiada dulu lah. එතකොට ඔහොම ගත්තොත් අද travel brothers එක්ක එකතු වෙන්නේ නව්වා ඉන්නවා නලින් ඉන්නවා මේ දෙන කලින් ගියා travel brothers එක්ක වාරි සිරිපාදේ හැටන් අල්ලතන්නි පාරේ එතකොට මේ ඉන්නේ දිනිඳු අද විශේෂත්වයේ අද අපි යන්න හදන්නේ රාජමලයේ සඳගල තැන්න පාරේ එතකොට ලොකුම plan එකක් ගහලා තින්නේ එතකොට මේ අද නෙවෙයි යන්නේ අපි හෙට උදේම තමයි කරුණාකරන් පටන් ගන්න දැන් අපි ඉන්න තැනකට යනවා. ඒ තැන කොහොමද හොයාගත්තේ? ඒ විස්තර ඔක්කොම description උත් දාන්නම්. ඒ විස්තරයක් කියලාම දාන්නම්. එතකොට ලේසි. මේ වීඩියෝ එක බලන්න කලින් අපේ හැටන් නැල්ල තන්නේ ගිය vlog එක බලලා මේක බලන්න. එතකොට තවත් විස්තර වල දැනගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ මෙතන හෝල්ට් එකේ රාජමලයට යන බස් එකනක. ඒ අපි contact කරපු එක්කෙනත් ඒක එනවාකෝ. ඉතින් අපි මෙතන ඉන්නකෝ. වැඩි විස්තර එතන ගිහිල්ලා කතා කරමු. වැස්සකුත් තියෙනවා. ඉතින් කොහොමත් කලින් කිව්වා වගේ අවාරේ කියන්නේ වැස්සනේ ඉතින්. ආ අනිවාර්යෙන් මතක් කරලා කියන්න ඕනේ. පේ වෙලා ඉන්නේ ඔක්කොම. දවස් 7කට හැංග පේ වෙලා ඉන්නේ ඔක්කොම. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලත් එනවා නම් ඒ විදියට එන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් වැඩි විස්තර කතා කරමු ඉන්න තැන කියලා. ජය වේවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රාජමලයට. අපි අද මේ ඉන්න තැන ඉඳලා හෙට තමයි පාරෙන් කරුණා කරන්නේ රාජමලයේ සඳගල දැන්න හරහා ශ්‍රීපාදයට. එතකොට අපි ඉන්න තැන කිව්වොත් ඉන්නේ මේ රාජමලයේ ඉන්නවා රාජායිය කියලා එක්කෙනෙක්. එයාලා ගෙදර තමයි ඉන්නේ. එයාගේ නම්බර් ෆෝන් නම්බර් අනම්ම නම් ඔක්කොම යටි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලට කෑම ඉන්න හිටින්න ඔක්කොම දේවල් සියලුම පහසුකම් සපය ගන්න පුළුවන් අපේ රාජායියගෙන් සහ ගිය පාර මාත් එක්ක කරුණා කරපු දෙන්නයි තව එක්කෙනෙක් ඉන්නවා අපිත් එක්ක අලුතෙන් යන්න එයා දැන් කලින් ඒ පැත්තෙන් කරුණා කරා කිව්වා ඉතින් අපි යාර කතා කරා අපිත් එක්ක ආයියන් කියලා ඇතුලේ කස්ටිය කතා කර කර ඉන්නවා අපි දැන් ආපු ගමන් හොඳ කෝපියක් හෙම්බිලා පොඩ රත් වෙලා ඉන්නේ වැස්සත් එක්ක සීතලයි මේ පැත්තෙන් මාර ලස්සන විදිහක් තියෙනවා එතකොට අපි ආපු විදිය කිව්වොත් අපි අද උදේම කොළඹින් පිටත් උනේ 8යි කාලේ බස් එකේ. ඒක මස්කෙලිය බස් එක. කෙලින්ම මස්කෙලියට එන බස් එක දෙක වෙද්දි මස්කෙලියට එනවා. එතකොට එතන මස්කෙලිය ටවුන් එකේ ඉඳලා රාජමලයට එන බස් එකක් තියෙනවා. ඒ බස් එක එතනින් ඒ රාජමලයට ඔයාලා එනවා නම් බස් තියෙනවා 1:45 2:45 3:45 කොහොමද තියෙනවා අන්තිම බස් එක එහෙන් එන්නේ 6ට. එතකොට ඔයාලා කවුරු හරි මේ පැත්තට එනවා නම් ඔන්න ඔය ටයිම් ටිකේ සෙට් වෙන්න එන්න. අපෝඩ යන් ඇතුළට කට්ටිය කොහොමද ඉන්නේ කියලා බලන්න කතා කර කර. හරි. මේ ඉන්න මං කිව්වාගේ මේ ඉන්නේ රාජායියා. මෙයාගෙන් හැම විස්තරයක්ම ගන්න පුළුවන් මම නම්බර් එක නම් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එතකොට මේ ඉන්න අපි කස්ටිය කෝපියක් දාන රත් වෙලා ඉන්නේ. ඔවා මාස් දාන මේ හැරි මං හිතන්නේ කොරෝනා නෑ. මට අවදාන නෑයි ඔමල මාස් ගනලා තියෙන්නේ සැනිටයිස් ගනලා තියෙන්නේ. මේ පැත්තේ කොරෝනා මොන කිව්වොත් කොහොමද? තත්ේ මේ කොරෝනා මේ 100ට 100ම නෑ මේ ගැලේ කාටවත් දෙයිලා නෙමෙයි කට්ටියෙන් නැතු ඉඳලා කියලා දැන් අවුරුදු දෙකකින් පස්සේ ඔන්න අද සමයි අපිත් හරියට එළියට වැස්සේ හායි සෙප්තැම්බර් කාලෙින් කෑම ගැන කිව්වොත් ආයි බෙස්ට් ඔෆ් ද බෙස්ට් අර කිව්වා වගේ නෑ ආයි අර
කතරියන බඩ උල් වෙන බඩ උල් වෙලා බුරි උල් වෙලා අනික මේ මෙහෙ කෑම මාඩ පිළිසුදුයි රහයි ඒ වගේම මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන් අපි නම්බර් මේක මේ දාන ඉස්සනේ සීතලට දියවන්න ඕනවා ගන්න සීතල දියවන්න ඕන එක අනිවාර්යෙන් කතා කරගන්න කලින් කතා කරගන්න ඒක පුළුවන් වුණොත් අපි කපලා හදනවා මේ ගොඩාක් සිරි ශ්‍රීපාදේ යවට ගෙතුණු ගොඩාක් කතා අපි රාජයගෙන් දැනගත්තා. හැබැයි අපි ඒක කියන්නේ නැහැ මොකද මොකද ඔයාලගේ සමහර ඉතින් මතවාද ඒ තියෙන හින්දා අපි කියන්නේ නැහැ. ඔයාලා එන කට්ටිය ඇවිල්ලා දැනගන්න. මොකද ඒ වගේ කතා ගොඩාක් දාපු බ්ලොග් තියෙනවා. ඒවත් බලන්න. එතකොට ඔයාලට ඒ අයිඩියා තේින්. අපි හෙට උදේ එක විශේෂයෙන් මතක් කරනවානේ මේ පැත්තෙන් එනවනම් අනිවාර්යෙන් රාජා කියලාගේ මෙහාට ඇවිල්ලා යනවා. ටැක් එක හරහා යන්නේ ඕගොල්ලන්ට හොඳයි. ඕගොල්ලොන්ට හොඳයි. ඔයාලට හොඳයි. බජට් එකටත් හොඳයි. සහ මෙතන තමයි මේ හදිස්සියේ තියෙන කඩයක් තියෙනවා රාජා කියලා කරන්නේ. ඒ කඩේ ගත්තොත් අවුරුදු 70කට වඩා ඉතිහාසයක් තියෙන කඩයක්. සහ මෙහෙන් යනවනම් අනිවාර්යෙන් එන්නම ඕන තැන. නැති දෙයක් නැති තරම්. එන්නම ඕන තැන. එහෙනම් හෙට උදේ ශ්‍රීපා කරුණා කරන ගමන් හම්බෙමු. ඉතලයි. ජය. ඉතලයි. හෙලෝ ගුඩ් මෝර්නින් ට්‍රැවලර්ස්. ඔන්න අපි රෙඩි වෙලා ඉතින් අද ඊයේ කිව්වාගේ රාජමලේ සඳකල දැරන පාරෙන් අපි ශ්‍රීපා කරුණා කරන්න හදන්නේ. ඒ කරන්න කලින් අපි පොඩ්ඩක් රෙඩි වෙලා ආවා ගම පොඩ්ඩක් සිරිනරබන්. ඒත් එක්කම දැන් ඉන්නේ මේ තේපැත්තක් මැද සහ මේ පැත්තෙන් තියෙන මාර ලස්සන කඳු ඒ කඳු වල තියෙන දියැලි ඇත්තට මේ දියැලි ටික නම් මේ ලෙන්ස් එකෙන් පේන්නේ නැතේ මම එමුනොත් වෙන zooming video එකක් අරගෙන ඒකත් දාන්න ඒ වගේම මේ පැත්තෙන් මාර ලස්සන කැලෑවක් තියෙනවා මේ ෆීලිං එක මේ හිතට දැනෙන නිදහස ගන්න ඇත්තට මෙහෙ ඇවිල්ලාම ඒ ෆීලිං එක විඳ ගන්න ඕනේ සහ වැඩි වෙලා කතා කරගෙන ඉන්නේ නැතුව අපිට යන්නත් පරක් වෙනවනේ යන් ඊළඟට අපේ උදේ කෑමට මොනවද තියෙන්නේ බලන්න විශේෂයෙන් මතක් කරනෝනේ මේ ගමේ ඉන්නේ අපේ සහෝදර දෙමළ ජනතාව ඒත් එක්කම මෙහි කෑම ඔක්කොම හම්බෙන්නේ යාළගේ රහට ඉතින් අලුත්ම වෙනසක් බලමු දැන් උදේටත් මොනවද තියෙන්නේ ඊයේත් හොඳට බඩකට පිරෙන්න කෑවායි දැන් ගිහිල්ලා බලමු මේ උදේට මොනවද අපිට කන්න තියෙන්නේ කියලා කාලා අපි සිරිපා කරුණා කරන්න යන ගම හම්බෙමු එන ජයවා ට්‍රැවල් බදස් ඔන්න ඉතින් අපේ කට්ටිය ඉන්නවා මෙතන මෙතන අපිට කෑමට තියෙනවා පාන් මොනවද සැරම සැර සම්බෝලයක් සහ අලහොද්දක් තියෙනවා අපිට ඉතින් මේ ඔක්කොම කෑම හදලා දෙන පෙරාජයිය තමයි ඉන්නේ අපි මෙයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් ඊයේ කිව්වාගේ දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙනම් අපි යද්දි හම්බෙමුනේ යන්න කලින් කන්න තමයි තියෙන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ මෙහාට ඇවිල්ලා රාජායියාගේ මේ කෑම කන්න තරම් වාසනාවන්ත වෙන්න කියලා ඔයාලගෙන් අපි ඉල්ලනවා. අනිවාර්යෙන් මෙහෙට එනනම් මෙහෙට ඇවිල්ලා යන්න කියලා ඉල්ලනවා මේ රාජමලේ. රාජමලේ සඳකල තැන්න පාරෙන් යනවනේ. අනිවාර්යෙන්ම මෙහෙ ඇවිල්ලා ගමේ රහට කෑමක් කන්න ඕන නම් සුපිරි කෑමක් කන්න ඕන නම් මෙතනට එන්නම ඕනේ. රාජායියාගේ ප්ලේස් එක තමයි සුපිරිම. පිඩිසුදු ගමේ කෑමක්. ගමන් මාර්ගයේ පටන් ගන්න මෙන්න මෙතන. ඔයාලට ලේසි වා ගන්න ගම්නා මෙතන කොවිල තියෙන කොවිල සඳකල තැන්න හරහා ශ්‍රීපා කරුණාව පටන් ගන්න මාර්ගයේ වෙලදී. අපි යන් එන මේ පාරේ කොහොමද කරන්නේ ඉස්සරහට? හරි ඔන්න මෙන්න මෙතනින් තමයි ඊළඟට පාර දෙකට බෙදෙන්නේ මෙතනින් පල්ලෙහා පාර නේ අපි යන්න ඕනේ උඩ පාරේ ඒ පාර තමයි අපේ මාර්ගය වෙන්නේ
මෙන්න මේ පාර තමයි අපි යන්න ඕනේ. එනත් මෙන්න මෙතනින් තමයි හැරෙන්න තින්නේ. මෙතන මේ පාර නෙවෙයි. මෙතන උඩ පාර තමයි අපි යන්න ඕනේ. හරි කොහොම හරි ඔන්න අපි රක්ෂිතයට ඇතුල් වෙන ස්ථානයට ආවා. මේ තමයි රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නේ. අපි කට්ටිය ගන්නවා. මේ නැත්ත වේලනවා. ඩෙටෝල් සිද්ධාලේ බ ගා ගන්නවා. කූඩැල්ලන්ට එරෙහිව සටන් නැදීම සඳහා අද බ්ලඩ් ඩොනේට් කරන්න බැහැ. පොඩි විස්තරයක් දැනගැනීම සඳහා අපි කතා කරමු ෆ්‍රී ට්‍රැවල් එකේ දිනිඳු ඉන්නවා. දිනිදු අපිට පොඩක් කියන්නකෝ. හරි. ඉතින් සඳගල තැන්න පාර පටන් ගන්න, ඒ කියන්නේ එතනට යන්න පටන් ගන්න සඳගල තැන්න හරියටම මෙතන මේ බෝඩ් එක තියෙන තැනින්. ඉතින් එනවනම් අනිවාර්යයෙන්ම මේ බෝඩ් එක තියෙන තැනින් එන්න. මොකද මෙතන හතර මං හන්දියක් එක්ක තියෙන්නේ. මෙතනින් උඩට යන්න තියෙන හරි ලේසි හොයා ගන්න. ඒත් එක්ක විශේෂයෙන් මතක් කරන්න දෙයක් තියෙනවා. මේ බෝඩ් එක පටන් ගන්න තැනම සාමාන්‍යයෙන් අපි සමන් දෙයියන්ට බාර වෙලා මේ ගමන පරිස්සමෙන් කරුණා කරන්න අපිට කරදරයක් නොවෙන්න එහෙම අපි බාර වෙලා තමයි සාමාන්‍යයෙන් ඉස්සර ඉඳන් අපි යන්නේ. ඉතින් මෙතන තමයි සාමාන්‍යයෙන් මේ බාර වෙන තැන. කොලාත්තක් කඩලා හිතේ තියෙන ප්‍රාර්ථනා කළා. ඉතින් හැමදේත් එක්කම අපි සම්ප්‍රදායත් එක්ක යන්න ඕනේ. මොකද මේ තැන්වල තියෙන දේවල් අපිට හිතාගන්න බැරි දේවල් ටිකක් මේ තැන්වල තියෙනවා. ඔව් මතක් කරලා කියන්න ඕනේ. පළවෙනි පාර යනවා නම් මේ පාර යනවා නම් පොඩ්ඩක් ගොඩක් හතරක් පහක් වගේ එනවනම් එකට යන්න කැඩෙන්න එපා. අපි යන්නේ කොහොම ආවත් කමන්නේ නැහැ. නඩේ කෙනවනම් කැඩෙන්න එපා. මොකද මේ පාර කැලෑ පාරක් ඇතුලෙන් යන්න තියෙන්නේ හැටන් පාට වැටෙනකම්. ඒ හින්දා පරිස්සමෙන් යන්න ඕන හින්දා තමයි අපි ඔයාලට ඒකත් කියන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම පළවෙනි පාරේ එනවනම් මම නම් කියන්නේ කවුරු හරි කලින් ගියපු කෙනෙක් එක්ක එන්න. මෙහෙමයි මෙතන පාර හොයාගන්න එක එච්චරටම අමාරු නෑ. අපි ඉස්සරහා දර්ශන වලින් බලාගන්න පුළුවන් පාර හොයාගන්න එක අමාරු නෑ. හැබැයි මේ පාර කැලයක් මැදින් යන හින්දා සහ සමහර වෙනස් වෙන, කියන්නේ පාරවල් එක එක පැතිවලට යන පාරවල් තියෙනවා. ඉතින් එනවා නම් මම නම් කියන්නේ කවුරු හරි කලින් ගියපු එක්කෙනෙක් එක්ක එන්න. ඉතින් එහෙම ආවොත් අපිට කරදරයක් නැතුව ප්‍රශ්නයක් නැතුව අපිට යන්න පුළුවන්, වන්දනා කරන්න පුළුවන්. ඉතින් මේක මොකද කැලයක් අස්සේ හින්දා, රක්ෂිතයක් අස්සේ හින්දා. අනිත් එක කියනවනේ අපි එන පාරේම එන්න පුළුවන්. මෙතන ෂෝට්කට් එකක් තියෙනවා. ඒ පාරේම වටෙන් ආවොත් අන්න අතන තියෙන පොඩි නැවතිලා එන්න පුළුවන් තැනක්. එතන නිකන් රෙස්ට් එක අරගෙන එන්න පුළුවන් තැනක්. එතනින් ආවත් මෙතනින් තමයි වැටෙන්නේ. ඒකට එහා පැත්තෙන් තමයි ප්‍රසිද්ධ මේ ගමේ ෆිෂින් හට් කියන තැනක් තියෙන්නේ. ඉතින් මෙතනට එනකන් නම් පාර හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. මෙතනින් පස්සෙත් අපි ඔක්කොම කියන්නම් හැරෙන්න තියෙන තැනින් ඒව ඔක්කොම. එහෙනම් ට්‍රැවල් බ්‍රදර්ස් එක්ක දිගටම ඉන්න අපි යන්. එහෙනම් අවාරේ ශ්‍රීපා කරුණා ගන්න රාජමලේ සඳගල තැන්න පාරේ ට්‍රැවල් බ්‍රදර්ස් ෆ්‍රී ට්‍රැවලර්ස් නව්වා නලි. එහෙනම් යා හරි මේ පාර අපේ නඩේ ගුරා විසිට අරන් තින්නේ ෆ්‍රී ට්‍රැවල් එකේ දිනිඳුව මෙයිනේ. ඉතින් මෙයා තමයි අපිට මේ පාර පාර පෙන්නන්නේ. මොකද අපි තුන් මායි නව්වයි නලිනුයි මේ පාරෙන් යන්නේ ෆස්ට් ටයිම්. මෙයා දැන් සතියකට උඩ දිහතර ගියා. ඔව් සති දෙකකට උඩ මේ පාර ගියා. ඉතින් ඔව් ඉතින් ට්‍රැවල් බ්‍රදර්ස් ඉන්වයිට් කරපින්දා මෙයා අපිත් එක්ක ජොයින් වුණා. හරි ඔන්න ආයේ එන පාරේ ස්ටෑන් දෙකක් බෙදිලා තියෙනවා. මෙතනින් අපි යන්නේ මේ කොටේ යටින් තියෙන පාරේ. මෙතන උඩ පාරත් ගියොත් අපි හිතන ඒ යන පාරටම වැටේ කියලා. ඒ වුණාට අපි යන්නේ මේ කොටේ යටින් යන පාරේ. යහ
අපි කොටේ යටින් අප්පාරේ ආවේ සෙල්වගේ මේ පැත්තෙන් අර කලින් පෙන්න උඩට පාර ඒක වැටෙන්නේ මෙතනට කොහෙන් ආවත් එක ඉතින් අපි භාගය දුරට කරුණා කරා ඒත් එක්ක ඔයාලට විශේෂ මතක් කරන්න ඕනේ දැන් අපි නම් මේ ඉන්නේ වැහි කාලේ වාරේනේ වාරේ තෙද්දි කියන්න කූඩැල්ලෝ නම් ඉන්නවා මේ දවස් ටිකේ වාර නම් කොහමද දන්නේ නැහැ අවුව පායන හිඳ පොඩ අඩුවේ ඒ වුණාට මේ එන ටිකට නම් කූඩැල්ලෝ බොහොමයක් ඉන්නවා නැවතුම් තැනෙල්ලෙනවා ඉතින් විශේෂයෙන් සරප්පු දාන් එන අය ඉන්නවා නම් පොඩ ඒ ගැන සැලකිලිමත් වෙන්න කූඩැල්ලන්ට ගාන මොනාරි අරන් එන්න සදකල තැන්න පාරෙන් අවාරි ස්වීපා කරුණාව ට්‍රැවල් බදර්ස් ස්වී ට්‍රැවලර්ස් මෙතනින් තව විශේෂ view එකක් පේනවා දැන් අද වැස්සත් එක්ක තියෙන කාලගුණයක් හින්දා පේන්නේ මේ තීරයේම සුදු පාටින් වහිලානේ තියෙන්නේ මේ දුමේ නැත්තම් මෙතනින් ශ්‍රීපාදයේ ලස්සනට view එක බලා ගන්න පුළුවන් මාර ලස්සන view එක හැබැයි අද මෙතන මේ දුම තියෙන හින්දා වැසිබර කාලගුණයක් එක්ක පේන්නේ නැහැ ඉතින් අපි බලමු try එකක් දීලා සඳගල තැන්නේදී අපිට ඒ view එක ගන්න පුළුවන් වේවිද කියලා අපි ප්‍රාර්ථනා කරනවා එතනදී ඒ view එක අපිට දිස්සෙන්න කියලා නේ කලින් පාර අපි වැස්ස බලාපොරොත්තුෙන් ගියා ඒ විදිහට නෝ අපි මේ පාර අවුව බලාපොරොත්තු වෙනවා ඒ view එක පොඩ්ඩක් බලා ගන්න අපිට යහ මේ පේනවා මේ හරි ගල් තලාවක් තියෙනවා අපි මෙතන තමයි පොඩි රෙස්ට් එකක් ගත්තේ මොකද කූඩැල්ලොත් නැහැ ඉන්න අය අයින් කරලා හොඳ දිය පාරක් එනවා ඒ දිය පාරෙන් තමයි වතුර බිව්වේ වතුර පුරව ගත්තේ ගොඩක් අය හිතනවා මේ වගේ එන්න අපිරිසිදු ජලය කියලා නැහැ ඒක සම්පූර්ණ වැරදි මොකද ඔයාලා ඇත්තරම හිතුවොත් මේ පැත්ති වල තමයි පිරිසිදුම ජලය තියෙන්නේ හරි ඔන්න අපි ගල් තලාවෙන් පස්සේ අපි රෙස් කරපු ගල් තලාවෙන් පස්සේ අපි ආවා මෙන්න මේ වගේ ලස්සන දිය පාරකට සාමාන්‍යයෙන් හැඩන් පැත්තේ යද්දී ඉතින් කට්ටියම දන්නවා සීත ගඟුලක් තියෙනවා අපි ඒකත් හරියටම මේ දිනිලු මේ පැත්තේ යද්දී කොහොම සීත ගඟුලක් අපිට හවු වෙනවද නැත්නම් හැටන් පැත්තේ සහ රත්නපුර පැත්තේ කුරුවිත පැත්තේ හැම පැත්තෙම යද්දී අපිට සීත ගඟුල හම් වෙනවා ඉතින් අපිට මේ පැත්තෙන් යද්දී සීත ගඟුල කියලා අපිට හිතන්න පුළුවන් ලොකුම ජල මාර්ගය තමයි මේක හම්බ වෙන්නේ ඉතින් මෙතනින් වතුර බීලා ගිනන් විඩාව නිමාගෙන එන්න පුළුවන් ඉතින් මෙතන සාමාන්‍යයෙන් නාන්න එහෙමනම් ලොකු වතුර පාරක් නෑ දැනට
මේ ඒත් එක්කම කියන්න ඕනේ මේ එන ජලය ඔයාලට බීමට පිරිසිදුයි කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කිව්වොත් ඒකත් අහමු අපි දිනුදුකෙන් වැඩි විස්තර. මොකද මෙයා මේ පාරේ එකපාරක් ගියානේ. ඔව්. ඒ වගේම අපි ට්‍රැවල් කරලා තියෙනවා උන්තර හයික් කරලා තියෙනවා. බය නැතුව රෙකමන්ඩ් කරනවා කැලෑ වලින් එන වතුර පාරවල් කිසිම ප්‍රශ්නයක් නැහැ බොන්න පුළුවන්. අනිත් එක පරණ සින්දුවක් තියෙනවා මේ පැත්තේ මහවැලි කැලණි කළු වලවේ යන ගංගා. ඒකෙනුත් තේරෙනවා ඉතින් ඔක්කොම මේ වටේ ඉන්නේ මේ පැත්තේ. ඉතින් මේ එන වතුර පාරවල් බීමට පිළිසිදු. මොකද ගොඩක් අය හිතන් ඉන්නවා එහෙම නෑ ජරාව එහෙම කියලා. එහෙම කිසිසේත් මේක නැහැ. අපි දිව්වේ මේවා. අපි දැන් බුරෝගෙන ගෙනියන්නේත් මේවා. වාට මොකද කියන්නේ තිනේ කියලා. ඉතින් ඔක්කොමල දන්නවා ඇති. අර සින්දුව කිව්වා වගේ ගොඩක් දිය පාරවල් ගොඩක් මෙහෙන් දිය පාරවල් වල පටන් ගන්න දේවල් තමයි කොළඹින් මුහුදට කොළඹින් වගේ මුහුදට සෙට් වෙන තැන්වලදී ලොකු ගංගාවෙන්. ඉතින් ඒ දොර පාරවල් වල මූලාරම්භය වෙන්නේ මෙතනින්. ඉතින් ඒ සුප්ප මතක් කරා වගේ සින්දුව කියන්නේ හැම එකක්ම පටන් ගන්නෙ සිරිපාදේ අඩවියෙන් කියන එක. ඉතින් ඒ අඩවියෙන් එන වතුරවල පිරිසිදුභාවය ඒ සින්දු වලින් මනාවට අපිට කියන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට මේ ප්‍රෙස් කරන ප්ලේස් එකක් හම්බෙන්නේ. හරි. ඊට පස්සේ මෙතනින් පස්සේ දෙකටම ආපහු කැලේ හම්බ වෙන්නේ. ඊට පස්සේ අපිට රෙස් කරන්න ප්ලෑන් කරන් ඉන්නේ අපි සඳගල තැන්නේ. අපි සඳගල තැන්නට ගිහිල්ලා බලමු එහෙනම් කොහොමද එතන view එක කියලා. එහෙනම් ඉස්සරහටම යමු. සඳකලතන්නට කිට්ටු කරලා ඉන්නේ. දැස පටන් ගත්තා. එනවා අපි මගනව තියන ගෙලින්ම සඳකලතන්නින්ම තමයි ආයි රෙස්ට් එක නවතින්නේ. අපි අරි කියන පල්ලෙන් එනවා. දිගරම යා ට්‍රැවල් බදස් එක ඉන්නේ. හරි ඔන්න දැන් අපි සඳගල තැන්නට කිට් වෙලා ඉන්නේ. බලමු කොහොමද view එක කියලා. හරි හරි ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ සඳගල තැන්නට. හැබැයි පොඩි කියන්නේ පොඩි නෙමෙයි ලොකුම අපේ වෙලාවකට මෙන්න මේ පැත්තෙන් තමයි සිරිපාද view එක පේන්නේ. ඒක අද නැහැ මොකද වැස්ස හින්දා මීදුම දාලා හින්දා. අපි පොඩි වෙලාවක් ඉඳලා බලනවා මෙතන අපිට ඒ view එක පේනවද කියලා. ඊට පස්සේ අපි අපේ ගමන් මාර්ගයේ දිගටම ගමන් කරනවා. මෙතනින් නිකන් මෙහෙට යන්නත් තියෙනවා දිනේදු මෙහෙටත් යන්නත් තියෙනවා. කොහොමද මෙතනින් සාමාන්‍ය මේ පැත්තට ගියොත් මෙතන කැම්ප් කරන්න පුළුවන් තැන තමයි තියෙන්නේ. මේ පාර දැන් ඔතනින් ගිහිල්ලත් එන්න පුළුවන්. මේ පාර ගියත් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳට පායපු දිනේදුම නැත්තම් අපි එන පාරේ සහ මෙතනට හොඳටම ඔතනින් ඔය පේන කඳ ඉස්සරහෙන් සිරිපාද පේනවා. ඉතින් අද මීදුම ගොඩක් අඩි දවසක් අවාරෙහිඳ වැස්සත් එක්ක මුකුත්ම පේන්නේ නැහැ. ඉතින් ඔතන සිදීපාද පේනවද කියලා හිතා ගන්න බැරි වෙන්න මීදුමක් තියනවා දැන්. ඔව්. එතකොට අපි යන්න තියෙන්නේ මේ පාරේ නේ. අපි මේ පාරේ යන්න පුළුවන්. මේ පාරේ ගියොත් අපිට කැම්ප් කරන්න පුළුවන්. සාමාන්‍ය මේ හරියේ ගල් තලාවේ හින්දා කැම්ප් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි එකම දේ මේ හරියේ වතුර සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගන්නව නම් වතුර අපිට පල්ලෙහැන් අර අපි පෙන්නපු ක්ලිප් එක දාපු තැනින් තමයි වතුර ගන්න තියෙන අන්තිම තැන තියෙන්නේ. ඉතින් අද නම් අපිට කැම්ප් කරන්න වෙන්නේ නැහැ. වැස්සයි ඒ සෙට් එකත් එක්ක අපි උට්ට යනවා දිගටම යා.
hari apa yang katanya produk race car itu nih itu na itu kan awal iya lah bagai kawa ya alat itu nih produk race car na hotel level na apa yang katanya itu nih itu kan dini tuh produk apa yang tuh yang hari apa yang itu nih sama kalian camkan hitam aja itu kan apa yang hambo na cek kah di perisal aku nuaga. Mereka terima kini orang api sekarang na diwiegi da kala da beti winna tinggal muka deh mereka satu ngek kendi ekkama atakatu kali tienno itu ing mereka pradeshe wane wana gahan pradeshe kini kalinut kiuwa itu mereka kalinut diwiya film ada warta tienno itu ing api hitena mereka diwiegi jiwa man salah kuna winna tinggal. Itu ing mereka hari camp kah na wari unat ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මොකද මේ වටේම තියෙන්නේ කැලේ හින්දා ගොඩක් පරිස්සමෙන් මේවා බලන්න හරියටම අපි කියනවටම බලන්න එපා ඔයාලත් බලන්න සර්ච් කරලා අරන්මන එතකොට හොයාගන්න පුළුවන් හොයාගන්න පුළුවන් මේ පෙන්නපු ටිකි තමයි ඔයාලට සඳගල තැන පැත්තෙන් එනවනම් කැම්පින් කරන්න පුළුවන් අපි ගොඩක් කලින් බං මෙතන හිටියා view එක බලන්න ඒත් view එක නැහැ මීදුමක් බැස් එක පාට්ටම ඒ ඇස්සේ මෙතනටත් තව මීදුමක් ආවා ඉතින් අපි තීරණය කරා දිගටම යනවා කියලා අපිට තව සෙට් එකක් හම්බුණා කුරුණෑගල. එයාලත් යනවා. මෙතන ගල් තලාව ඉවරන මෙන්න මේ පාරෙන් තමයි ඊළඟට යන්න තියෙන්නේ පාර හොයාගන්න එච්චර අමාරු නෑ. අපි දිගටම කරුණා කරලා බලමු. තව මගින් බෙදෙනවා නම් ඒවත් ඔයාලට පෙන්වන්නම්. කලින් කැම්පින් කරන ප්ලේස් එක ගැන කියද්දී අපි විශේෂ දේවල් කිව්වා. ඒවා මතක තියාගෙන කැම්පින් කරන අය කැම්පින් වලට එන්න. එහෙනම් අපි දිගටම කරුණා කරමු. Hari, sandagala tani dan edi, apitnya produk metana, nama tinnya sih itu na, mau kau deh metana dasar terim pena, mar lasan viewnya kak, viewnya mau kau dikit, apit hatan nalla tani pare, siapa karna kara di pena, warat pena nanti, awarat pena lasan ara diyali hat, titing, mana metaning, ek pena, mailin sekian pena, mang zooming video kau peten dana, mana mek dasar terim pena, mek viewnya kak, ah istirahat di hambe deh dana, apit balamu. Api try kerana ya kan yang dua elat tek pansel pena kata awak kalingi free travel lagi di ni tu kira, tapi istirahat pena kira, AVW kat pulangono swimming video kini dah na, heina, main video kat balaga, api istirahat, di kira macam mana kono. Travel pada subscribe keran de. Nawa Instagram follow keran de. Tapi sampai kalau tenen pare unna, hatun pare itu betulnya itu otomai villa di sini. Maram lassan vivek di sini, vivek kan midu mat tek vivek, ega maram feelingnya ka. Mahansi evna tek denen nih, midu mai ega tek di sini pinna tek hindah. Tapi tikai di sini, ega gila mah. Kian nang heren tibbe nih, godak sampai kalau tenen ini main pare nang heren tibbe nih, hari ini pare wagan gomal lesi. Yamu, gila balung. Mepar travel pada es lagi balung. Kau mana? Mepar hatun par te setting ni gila. Ya. Domputa. 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 Finally, onna travel brothers and free travelers ini Hatton Pari, sandagala tani dan ya villa Hatton Pari betulnya tena. Mena metana board deka gawa itu tamai betinne sandagala tani Pari villa. Mena mehengga tu mena metanin tama Pari ini. Itu kota kiwot
සඳකල තැන් ඉදන් නම් හොයාගන්න අමාරු නෑ අතරම පාර අඩි පාර තියෙන ඉලේසි වටපිටාව ගැන ගොඩක් අවධානය යෙන්න අපි වෙන්න පුවා විශේෂ දේවල් වෙන්න පුවා මතක තියාගෙන මෙතනින් එහාට ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආයි වැස්සක් කැලා ගිය පාර වගේ ලස්සන වතුර පාරක් එයි කියලා මොකද අපිට මේ පාර සඳකල තැන්න පේන view එක ගන්න හම්බුනේත් නෑ හැබැයි මේ අනිවාර්යෙන් view එකේ වීඩියෝ එකක් මම දානවා අපිට ගන්න බැරුණාට ඔයාලට බලන්න අපි මෙතනින් එහෙනම් චුට්ටක් ඉඳලා මෙහෙම උඩට කරුණා කරලා බලනවා අපිට උඩ ඉන්න පුළුවන්ද කියලා නැත්නම් අපි හැම පල්ලෙහෙට බැලලා කලින් හිටපු අම්බලමේ තමයි අද රෑ ඉන්න සූදානම් වෙන්නේ එහෙනම් දිගටම ට්‍රැවල් බදස්සත් එක්ක රැඳිලා ඉන්න ජය වේවා හා ෆයිනලි ට්‍රැවල් බදස් දෙවි පාරක් ආරි සිරිපාදේ මේ පාර සඳකල තැන්න පාරේ ආයි අම්මා හරි එහෙනම් අවාරේ සිරිපාදේ ට්‍රැවල් බ්‍රදර්ස් ෆ්‍රී ට්‍රැවලර්ස් නව්වා නලින් තව අපේ සෙට් එකක් සෙට් වුණා තව හතර දෙනෙක් සෙට් වුණා තව ගොඩක් සෙට් එකක් ඉන්නවා සෙට් වුණා අපි එන්න ඉතින් මේ පාරත් අවාරේ සිරිපා කරුණා කරා කිසිම කරදරයක් නැතුව සඳකල තැන්න පාරේ ඉතින් දැන් අපි මෙතන අපි ඇහුව පොඩ ඉන්න දෙනවද කියලා ඉන්න දෙන්නේ අපිට වෙනම නීතිය ඉතින් නීති ගොඩක් නීති ගොඩක් ඉතින් අපි මෙහෙම්ම දැන් පල්ලෙහාට කරුණා කරනවා අපිට සුදුසුයි කියලා හිතන තැනක අපි රෑ නවතිනවා වෙලා තිබ්බොත් නල්ල තන්නේටම කරුණා කරනවා ආයි පල්ලෙහාට ඉතින් අපි බලමු රාත්‍රී ඔන්න ඉතින් ට්‍රැවල් බ්‍රදර්ස් පල්ලෙහාට කරුණා කරනවා මම දවල්ට කන්නේ දැනුයි මෙතන මේ වතුර ටැංකිය තියෙන තැනම අපිට ලේසියෙන්ද දැන් දවල්ට කන වෙලාවක් නෙමෙයි ඇත්තටම මේ වුණාට අපි මෙතන මේවා කරගෙන යනවා මොකද විශේෂම හේතුව මෙතන කන්න මේ අපිට සුවරයක් තිබෙන්නේ දාලා තියෙන එලෝලු වල අපේ තිබ්බා මේ සම්බෝලේ ඉතින් අපිට විශ්වාසයක් තිබෙන්නේ සම්බෝලේ එක හොඳට තියෙද කියලා හොඳට කියන්නේ ඒක සුපිරියට දෙනවා සම්බෝලේ රාජාගේ කෑමයි අහන්න දෙයක් නැහැ නරක් වෙයිද කියන සැකේ තමයි තිබ්බේ ඉතින් අපි තීරණය කරා මෙතන ලන්ච් එක අරගෙන පුළුවන් තරම් දුරක් පල්ලෙහාට කරුණා කරන්න එහෙනම් රෑ ඉන්න තැනදී හම්බෙමු හෙලෝ 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 ට්‍රැවලර්ස් ඔන්න අපි කිව්වත් වගේ මෙතන රතු අම්බලමේ කැම් කරා තව සෙට් එකක් මේ පැත්තේ ඉන්නවා අපිත් එක්ක ආපු අපි ඉතින් ටෝච් ගහන් ඉන්නේ වෙනත් මේ මෙතන තමයි අද මුලින්ම අපි කෝපි එකකින් තමයි කට්ටියන් පටන් ගන්න යන්නේ මෙතන අපේ කෝ එකකින් ඉන්නවා වෙනත් කෝපි එකේ වතුරේ රත්නට ඉතින් අද දවස මෙතන ගෙවෙන්නේ මෙහෙමයි හෙට උදේම අපි පල්ලෙහාට කරුණා කරලා අපි ආයිත් ගෙවල් කරා යනවා ඉතින්
අනිවාර්යෙන් කියන්නේ travel brothers subscribe කරන්න channel එක like කරන්න comment කරන්න share කරන්න පේන්නේ නැහැ හොල්මන් වගේ මේ පේන්නේ මේ 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 හැම වෙලාවෙම අපි හොල්මන් නෙමෙයි ඈ මේ පාරේ අවාරේ කට්ටිය වැඩි 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 පොඩ්ඩක් ඉතින් ඒක අපිත් මෙතන කෑම් කරේ මොකද පල්ලෙහා තව ගොඩක් අය කෑම් කරලා ඉන්න කතාවක් ආවා ඉතින් අපි කොයිකටත් නින්දා මෙතන කෑම් කරා ඉතින් අපි මේ මිඳලාද මෙතන ගෙවලා දෙයට අපි ගෙවල් කරා යනවා එහෙනම් අනිවාර්යෙන් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු ආ ඊළඟ බ්ලොග් එක මොකක් වෙයිද දන්නේ නැහැ එක එක කාලවලට එක එක ඒ වෙනවනේ ඉතින් යන වෙලාවට අනිවාර්යෙන් බ්ලොග් එක කරනවා හැබැයි බ්ලොග් නැති වෙන්නේ නැහැ අපි යන දවසට කොහේ ගියත් බ්ලොග් එකක් එනවා ඇත්තටම මතක් කරන්න ඕනේ අපි බ්ලොග් කරන්නම ට්‍රැවල් කරන්නේ බ්ලොග් කරන්න නෙවෙයි ට්‍රැවල් කරන්නේ ට්‍රැවල් කරන ගමන් තමයි බ්ලොග් කරන්නේ අන්න ඒක තමයි අපේ වෙනස ඉතින් අපි ඊළඟ බ්ලොග් එකේ හම්බෙමු උදේට සම්පූර්ණයි විස්තරයක් දෙන්න ගමන ගැන එතකම් අපි යනවා හොඳ කෝපියක් දීලා අපේ ජාතික ආහාර නූඩ්ල්ස් නූඩ්ල්ස් කාලා හැමදාම නූඩ්ල්ස් කොහේ ගියා හයිකින් කොහේ ගියා නූඩ්ල්ස් මේ ඉතින් උදේට ෆුල් විස්තරයක් දෙන්න එහෙනම් අපි කාලා බීලා නිදා ගන්න යනවා ජය වේවා හරි ඔන්න අපි ඩිනර් එකට හදාගත් අපේ සුපුරුදු මැගී එක කට්ටියම දැන් ටෙන්ට් එක ඇතුළේ ඉඳලා කාලා ඉතින් හොඳ වෙලාවට පැක් එකක් ගෙනාවා කාඩ් පැක් එක කාඩ් පැක් එක නැත්ත වෙන පැක් නෙවෙයි කාඩ් පැක් එක පොඩ්ඩක් සෙල්ලම් කරලා නිදිමතාම නිින්ද දාලා අපි ඉතින් උදේට කලින්ග වගේ අපේ ගෙවල් කරා පිටත් වෙනවා උදේට අපි ආයි පොඩි විස්තරයක් දෙන්නම් ආපු විදිය ගැන සාරාංශයක් එහෙනම් ජය වේවා ගුඩ් නයිට් හයි නමෝ හයි දුකන්නේ මේ කන්නයි ඉල්වෙස්ට් එක මේකේ පැත්තට දාන්න කන්නයි යන්නේ මේ සෝස් තමපරා හරි ගුඩ් මෝර්නින් ඔක්කොටම ඔන්න ඊයේ රෑ අපි මෙතන තමයි කැම් කරගෙන හිටියේ කට්ටිය ඉන්න පේනවාට ඊයේක වගේ ටික කට්ටිය වැඩිලා දිනවා වාරේ ඉතින් අන්න ට්‍රැවල් බ්‍රදර්ස් දින පාට සාර්ථකව වාරේ සිරිපා කරනව කරා සඳකල තැන්න පාරේ එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙන තුරාවට ඔයාලත් පරිස්සමෙන් ඉන්න දැන් අපි මෙහෙම පල්ලේර කරුණා කරලා කොළඹ බස් එකක් අරගෙන මෙහෙම going together ඉතින් එහෙනම් ආයෙත් දින අපේ channel එක subscribe කරන්න notification එක ගන්න bell icon එක click කරන්න මාර මීදුමකුත් තියෙනවා වටේටම සීතලයි ඒ වගේම අපේ වීඩියෝ එක මතක් කරලා ෂෙයා කරන්න සඳකල දැනන පැත්තෙන් කරුණා කරන්න ඉන්න අයට ගොඩක් වැදගත් දෙයි ඉන්ෆර්මේෂන් ටික එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු ජය වේවා